साधु के अनुकूल पूज्य करा साधु की साधु कार्य नमस्कार समाधान शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामी सुमिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दधानावीरमणी सिक्खापदं समादियामि साधु के अन्नमो समंत चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता।
नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। यावदेव अनत्ताय ज्ञातं बालस्य जायति हन्ति बालस्य सुकंसं बुद्धमस्स विपातयं ति बनहंट सुदानं वेने කාරුණික පින්වතුනි, ඉතාම වටිනා පින්කමක්, ලස්සන පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත. අපි අද මේ සිද්ධ කරන්නේ ධර්ම දානමය පින්කම. අපි විතරක් නෙමෙයි මේ බණ අහන්නේ, රටක් මේ බණ අහනවා. තේරුණා නේද? රටටම බණපදයක් අහන්න ඉඩ සලසල දෙන පින්කමක් තමයි අපි මේ මොහොතේ මෙතන මේ සිද්ධ කරන්නේ. ඉතින් අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කරන්නේ පන්සල පාර කොටකෙතන කහවත්ත පදිංචි අපේ ශීලා කලුපහන අම්මා. මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ අම්මා. හරියට මේ පින්කම වෙනුවෙන් වෙහෙසුණා, මහන්සි වුණා, අපි හොයාගෙන ගියා නේද? සෑහෙන්න කැපකිරීමක් කළා. ඉතින් මේ කළුපහන අම්මට හරිය උවමනාවක් තිබුණා මේ පින්කම ලස්සනට හොඳට සිද්ධ කරන්න. කොහොන් දැන් මේ පින්කම තමයි අපි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් මේ පින්කම හොඳට කරන්න ඕනි. මේ පින්කම හරියට කරන්න ඕනි. කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැනේ මේ වෙලාවේ මේක හරියට නොකෙරුණොත් නේද? එසා හාමුදුරුවෝ බණ ටික හරියට කියන්නත් ඕනි, ඔබ බණ ටික හොඳින් අහන්නත් ඕනි. අපි දෙගොල්ලෝම එකතු වුණොත් තමයි මේ පින්කම ලස්සනට සාර්ථකව හොඳට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ කළුපහන අම්මට ශක්තියක් වෙලා ඉන්නවා මේ පින්කම සිද්ධ කරන්න. චිලානි රත්නවීර, ඒ වගේම ඉශානි කළුපහන කියන දියණියන්. ඒ දරුවෝ මේ අම්මට ලොකු හයියක් වෙලා ඉන්නවා අද මේ පින්කම සිද්ධ කරන්න. අපේ ශීලා කළුපහන මහත්මිය මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ මීට අවුරුදු 7කට පෙර මිය පරලෝ යන්ට දුනු වික්ට කළුපහන ආදරණීය ස්වාමි පුරුෂයාට පින් දෙන්න. දරුව ආදරණීය තාත්තට පින් දෙන්න. අනිත් අය හිතවතා ඥාතිවරයා මේ විදිහට පින් දීමේ අරමුණින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරලා තියෙනවා. සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම පැමිණිලා සිටින සියලු දෙනාටත්, ඒ වගේම ජීවිතයේ අපිට මුණ ගැහුණු කල්යාණ මිත්‍ර හැමෝටම ආශිර්වාද පිණිසත් මේ පින්කම සිද්ධ වෙනවා. ඒ අතරින් පින් දෙන්න බලාපොරොත්තු වෙන අය තවත් ඉන්නවා. ප්‍රධානයි අපේ වික්ට කළුපහන මහත්මයා. ඒ වගේම දායකත්වයේ දරණ අයගේ මියගිය දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, සංසාරගත මියගිය ඥාතීන්, බෑණනුවන් දෙදෙනාගේ මියගිය දෙමව්පිය සහෝදර සහෝදරියන්ට,
පැමිණ සිටින අයගේ මිය ගිය සියලු ඥාතීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට පින් අනුමෝදන් කිරීමේ සහ ආශිර්වාද බලාපොරොත්තුවෙන් සිද්ධ කෙරෙන පින්කමක් දෙපැත්තක් තියෙනවා නේද? එක පැත්තක් පින් දෙන්න, අනිත් පැත්ත ආශිර්වාද පිණිස. ඕම් අද පින්කමේ අරමුණු. අරමුණු මේ විදිහට සාර්ථක වෙන්න නම් දැන් අපි මොකද කරන්න ඕනේ? හොඳට බණ ටික අහන්න ඕනේ. හොඳට බණ ටික අහලා ආමුදුරුවොත් හොඳට බණ ටික කියලා අපි රටට පණිවිඩයක් දෙනවා. ධර්ම පණිවිඩයක්. ඒ තුලින් ජීවිත හදාගන්න මිනිස්සු හරියට ඉන්නෝ මටත් නිතර කතා කරනවා. මේ බණ අහලා. මේ බණ අහලා. හැමදාම බණ තුනක් විකාශනය වෙනවනේ ටීවී එකේ. ධර්මදේශනා තුනක් දවසකට විකාශනය වෙනවා අපේ. ඒව අහලා ජීවිත නිවරදි කරගත්ත මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් ආන් ඒ අයට තවත් අලුත් ධර්ම පණිවිඩයක් දෙන්න තමයි අද අපි මේ උත්සාහ ගන්නේ. එහෙමනම් දැන් කවුරුත් එක්ක එකතු වෙලා ඒ පින්කම හොඳට සිද්ධ කරන්න. හැමෝම හොඳට බණ ටික අහන්න ඕන. ඉතින් මම මීට වඩා ඒ ගැන කතා කරන්නේ අපි දැන් අද බණ කතාවට යමු. අද බණ කතාව අහමු. පින්තුනි අපි හැමෝම යම් යම් ශිල්ප ලබාගත්තු අය. ඒ කියන්නේ දැන් මෙතන ඉගෙන ගන්න දරුවොත් ඉන්න බව පේනවා. අනිත් අය යමත් මොකද්ද? ඉගෙන ගත්තු අය. කලුපහන මහත්තයා ප්‍රසිද්ධ ඔරලෝසු හදන්න නේද? එහෙම නේද අම්මා? ඒ ශිල්පයාගේ. එයා තරම් දක්ෂයෙක් ඔය කහවත්ති හිටියේ නෑ. අපි පුංචි කාලේ අපිට හරි මතකයි කලුපහන කිව්වහම මේ ප්‍රසිද්ධව හිටියේ ඔරලෝසු හදන්න. මං හිතන්නේ සෑහෙන්න දුරින් එනවා මිනිස්සු හොයාගෙන. එනවා නේද? ඒක තමයි. ඒ යා ඉගෙනගත්තු මොකද්ද? ශිල්පය. ඒ ශිල්පය ආවට ගියාට නෙමෙයි යා ඒක හරියට ඉගෙන ගත්තා, හොඳට ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒකෙන් සෑහෙන්න සේවයකුත් කළා නේද? අපිත් එහෙම ඉගෙනගත්තු යම් යම් ශිල්ප තියෙනවා. ඒ ශිල්ප අපි භාවිතා කරන්න ඕනි වරදට නෙමෙයි. මොන දෙයටද? හරි දෙයට, හොඳ දෙයට. තේරුණා? දැන් ඔය යම් යම් ශිල්ප ඉගෙනගෙන තනතුරු ගත්තු අය ඉන්නවනේ අද නේද? යම් යම් තනතුරු වල වැඩ කරන අය ඉන්නවා. සමහර කෙනෙක් ඒ ඉගෙනගත් ශිල්පය සහ තනතුර භාවිතා කරන්නේ හොඳ දෙයට නෙවෙයි. මොන දෙයට? තමන්ගේ පෑන පාවිච්චි කරනවා වැරදි දෙයට. තමන්ගේ අස්සන පාවිච්චි කරනවා හොරකමට, වරදට. නැද්ද අද එහෙමයි? ඕනි තරම් ඉන්නවා. තේරුණාද කියන්නේ? සා උගත් ශිල්පය කවදාවත් භාවිතා කරන්න හොඳ නෑ. මොකටද? වරදට. පැහැදිලිද කියන්නේ? දැන් උගත් ශිල්පය අපි භාවිතා කළ යුත්තේ හරි දෙයට, හොඳ දෙයට, යහපතට. ආන් ඒ ගැන බණ කතාවක් තමයි අම්මා අද කියලා දෙන්නේ. හොඳයි නේද? ජීවිතේ තමන් යමක් දැන ඉගෙනගෙන ඉගෙනගෙන ඒ උගද්දී අපි කොහොමද යහපතට භාවිතා කරන්නේ කියන එක ගැන තමයි අද අපි රටට පණිවිඩය දෙන්නේ. ශිල්ප. දැන් මෙතන ඉගෙන ගන්න දරුවොත් ඉන්න නිසා ඒ අයටත් මේවා වටී. හොඳට අහගන්න. දරුවෝ ඉන්නවා මෙතන අනාගතේ බාර ගන්න ඉන්න. ඒගොල්ලන්ටත් මේ කාරණා වටී. හොඳට ඉගෙන ගන්න. අහගන්න හොඳට. අපි දරුවෙකුට ශිල්ප උගන්වද්දී මෙන්න මෙහෙම වෙන්න ඕනේ. එක පැත්තක් අධ්‍යාපනය, ශිල්පය. අනිත් පැත්ත තමයි මොකද්ද? ගුණවත්කම. ඔය දෙකම අපි කාටද උගන්වන්න ඕනේ? දරුවෙකුට උගන්වන්න ඕනේ. ගුණවත්කමින් තොරව ලබන ශිල්පය තමයි ඔය වරදට යෙදෙන්නේ. මොකක් නැති වුණාමද? ගුණවත්කම් නැති වුණාම. ඒකනේ කවිය කිව්වේ අම්මා, ගුණ නැන බෙලින් යුතු පුතුමය ඊතාගරු කියලා. එක මොකද්ද? ගුණවත්කම. දෙක
නැනවත්කම ගුණය නැති වුණාම තමයි නැනස වරදට මිනිස්සු පාවිච්චි කරන්නේ තේරුණාද කියන්නේ දැන් දැන් ඔබ දන්නවා ඔය අද අද ලෝකේ තියෙනවන යුද්ධ නේද එතකොට ඒ යුද්ධ කරන්න මහ විශාල අවියාවුද නිෂ්පාදනය වෙලා තියෙනවා නේද දැන් උදාහරණයකට පරමාණු වැනි බෝම්බ හදනවා අදටත් ජපානයේ සමහර නගරවල නේද අහලා තියෙනවා නේද ඒ බෝම්බ හෙළපු නිසා දෙවෙනි ලෝක යුද්ධෙදි උපදින දරුවෝ පවා මොකක් වෙලාද විරූපී විකෘති අංග විකල වෙලා උපදින්නේ අදත් දැන් කවුද මේ බෝම්බ හැදුවේ නෝගත්තුද නෑ කවුද හැදුවේ උගත් මේව පිළිබඳ පරේෂණී කළ කලේ කවුද නෝගත්තුද නෑ උගත්තු තේරුණාද කියන්නේ දැන් ආන් දැක්කද ගුණවත්කම නැති ශිල්පය භාවිතයට ගිහින් තියෙන විදිය දැන් තේරෙනවද ඔයගොල්ලන්ට ඒ ශිල්පයේ නෑ මොකද්ද ගුණවත්කම ඔය සමහර නිලධාරීන් ඉන්නවා සමහර තනතුරු වල ඉන්න නිලධාරීන් ඉන්නවා රෝහල් වලට ගියාම අපි දකිනවා සමහර සෞඛ්‍යාංශ වල සමහර අය හැමෝම එහෙම නෙමෙයි සමහර කාර්යාල වලට ගියාම අපි සමහර අය දකිනවා කිසිම ගුණවත්කමක් ගෑවිලවත් නැහැ හැබැයි ඉගෙනගෙන තියෙනවා ඒක නේ තනතුරු වලට ගියේ ඒක තමයි මේ තනතුරු වලට ගියේ තේරුණාද කියන්නේ දැන් ශිල්පයේ ඉගෙනගෙන තියෙනවා නැත්නම් මොකද්ද ගුණවත්කම නිසා ජීවිතේකට අතිශයින්ම වැදගත් දෙයක් තමයි පුතේ ඔන්න හොඳට මතක තියාගන්න දරුවෝ ගුණවත් කම. ගුණවත් කමින් යුක්ත ශිල්පයෙන් යුක්ත පුද්ගලයා තමයි පුතේ බබලින්. තේරුණාද කියන්නේ? නැත්තම් වැදන්නේ නැහැ. කොච්චර ඉගෙනගෙන විභාග පාස් කළත් එයා කවදාවත් බබලෙන කෙනෙක් නෙවෙයි. අද ඉන්නව එහෙම අය. ඕනි තරම් ඉන්නවා. එනිසා ශිල්පයාපීගෙන ගන්නෝනි ගුණවත්කම් එක්ක මං දැන් යනවා අද ගාතාවට ඔතනේ අපි 요거 තව ටිකක් තහවුරු කරගමු හොඳට අහගන්න යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුක්කස්සං බුද්ධ මස්ස විපාතය හොන් හොඳට අහගන්න තේරුම් බාලස්ස බාලස්ස කිව්වේ බාලය කවුද බාලය කියන්නේ අර වගේ පුංචි කාලේද නෑ නෑ මා බාල කාලේ කියන බාල කාලේ නෙවෙයි මේ කියන්නේ කවුද මේතන බාලය කියන්නේ බාලයා කියන්නේ නුවණින් අඩු පුද්ගලයා දැන් මෙතන ඉන්න බාලම කෙනා තමයි මේ දුව නේද හැබැයි මේ දුව තමයි මන් දැක්කේ හරියටම පන්සල් ටික ගන්න මම බලන් හිටියේ හොඳට මේ වැඩි හිටියන්ටවත් ඒක තේරුනේ නැහැ මේ පුංචිම දුව තමයි නලලේ අත් දෙක තියාගෙන පන්සල් ගත්තේ ඔයා නේද අම්මා ඔයත් එහෙම කළා දැක්කද ඒක ඔයාගෙන් දුව පුරුදු වෙලා තියෙන හැටි තේරුණාද කියන්නේ ඔබතුමිය එහෙම කරපු දෙයම කවුද කළේ දුවත් එහෙම කළා ආන් ශිල්පය යන හැටි දැක්කද අම්මගෙන් ඒ වටිනාකම ඇවිත් තිනවා කාටද දුවට තෙරුණා බාලයා කියලා කියන්නේ අම්මා මේ බාල කාලේ කියන පොඩි කාලේ නෙමෙයි දැන් බලන්නකෝ දූ කොච්චර ලස්සනට පන්සල් ගත්තද කියලා අපි අගයන් එපෑ ඒ මේ බනට තෙරුණාද කියන්නේ මේ බාල කාලය ගැන නෙවෙයි මේ කියන්නේ මෙතන බාලයා කියන්නේ අම්මා නුවණින් අඩු පුද්ගලයා නුවණින් අඩු පුද්ගලයා මෝඩයා සමහර මෝඩයෝ ඉන්නවා එතනද කියන්නේ කතා කරන්න දන්නේ හැසිරෙන්න දන්නේ තැනක ගිහිල්ලා ඉන්න දන්නේ වචනයක් පාවිච්චි කරන්න දන්නේ නැහැ එතනද ශිල්පය පවා භාවිතයට ගන්න මොන දෙයටද වරදට ආන් එයාට තමයි කිව්වේ මෙතන කවුරු කියලාද බාලයා කියලා බුදුහාමුදුරුවෝ බාලයා කිව්වේ එහෙම කෙනාට හොඳට අහගන්න බාලස්ස බාලයා දෙලෝ වැඩ නොදත් බාලයා මොනවද අම්මා දෙලෝ වැඩ කිව්වේ මොනවද දෙලෝ ඒ කියන්නේ මෙලවත් අසමත් ඒ වගේම
ආන්න බලන්න දෙලොව වැඩ නොදත් මෙලොව දන්නෙත් නෑ ඒක පරලොවක් දන්නෙත් නෑ ආන් එහෙම කෙනාට තමයි කිව්වේ කවුරු කියලාද බාලයා දෙලොව වැඩ නොදත් බාලයා ඔන්න හොඳට අහගන්න ඤත්තං දැනගත් ශිල්ප ශාස්ත්‍රය ඕන් එයත් ඉගෙනගෙන තියෙනවා මොකක් හරි යම් කිසි මොකක්ද ශිල්ප ශාස්ත්‍රය කවුදම්ම බාලයා ඒ කිව්වේ දෙලව වැඩ නොදත් බාලය හොඳට අහගන්න යාව දේව අනත්තාය එවං ජායති ඒ උගත් ශිල්පය ඔහුගේ අනර්ථය පිනිසම මොකක් වෙනවද පවතිනවා යහපත පිනිස නෙවෙයි මොකද්ද අයහපත පිනිස තේරුණාද කියන්නේ දැන් කවුද බාලය දෙලොව වැඩ නොදත් බාලයා යමක් ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙනගත්තු දේ පාවිච්චි කරන්නේ එක පැත්තකින් මෙලවත් අයහපත පිණිස අනිත් පැත්තෙන් මොකද්ද? පරලොවත් අයහපත පිණිස. නැද්ද එහෙමයි? ඉන්නවද නැද්ද? මොකද කියන්නේ ඔයගොල්ලෝ? ඉන්නවා. ternary කියන්නේ දේ. තමන් උගත් ශිල්පය පාවිච්චි කරලා තියෙන්නේ මෙලවත් අසමත්යා ඒ විතරක් නෙමෙයි ඒක කොහෙට දරන් යන්නේ සසරටත් දරන් යනවා සසරටත් දරන් යනවා සංසාරගතවත් ඒක දරන් යනවා ඕන්න බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා අස්ස මුද්දං ඔහුගේම හිස හේවත් ප්‍රඥාව විපාතයන් සිඳගෙන බාලස්ස බාලයාගේ සුක්කස්සං හොඳ පැත්ත හංති නසාදමයි තමන්ම තමයි මේ විනාශය මොකද්ද තමන්ට සිද්ධ කරගන්නේ තේරුණාද කියන දේ අම්මට පැහැදිලිද උගත් ශිල්පය අනර්ථය පිනිස භාවිතා කරලා එහි විනාශය කරගන්නේ කවුද තමන්මයි තමන්මයි එහෙම වෙන්න එපා එහෙම වෙන්න එපා දැන් මං හාමුදුරු නමක් මං මහාන වෙලා ඉන්න කෙනෙක් තේරුණාද කියන්නේ මම යමක් ඉගෙන කියාගෙන අද මෙතන ඉඳගෙන මේ වැඩ ටික කරනවා මේ කටයුතු කරනවා මේ සියල්ල හසුරෝ මම හරහා තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ දැන් මට මේක භාවිතයට ගන්න බෑ අනර්ථයකට මම මේක භාවිතයට අරන් තියෙන්නේ මොකටද අර්ථයකට හොඳ දෙයකට අපි මෙතන ඉඳලා රටටම මොනවද කියන්නේ බන කියනවා තේරුණාද කියන්නේ මේ බන අහලා ජීවිතයන් යහමගට ගත්තු ගොඩාක් අය ඉන්නවා අපිට කතා කරනවා ලියුම් එවනවා පිටු ගණන් ලියුම් එවනවා සමහර තේරුණාද කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ මට කොච්චර ලියුම් එනවද කියලා පන්සල ඔයගොල්ලෝ දන්නේ නැහැ මට කොයිතරම් දුරකතන ඇමතුම් ටිකක් එනවද කියලා තේරුණාද කියන්නේ අපි මේ කරන යහපත් දේ එතකොට දැන් අපි උගත් ශිල්පය අයහපතට නෙමෙයි භාවිතා කරලා තියෙන්නේ කාගේ හරි හිතක් හදන්න හිතක් නිවන්න දැන් මේ කියන එක බණපදයක්වත් මහා ලොකු ගැඹුරු බණපද නෙවෙයි ඔයගලන්ට නොතේරෙනව මං කියලා දෙන්නේ නැහැ තේරෙන දේවල් මං කියලා දෙන්නේ එහෙනම් හාමුදුරු නමක් විදිහට මමත් ගිහි ජීවිතයක් ගත කරන ඔබත් අපි උගත් ශිල්පය භාවිතා කරන්න ඕනි මොන දෙයකටද යහපත් දෙයට හොඳ දෙයට කවුරු හරි වරදක් කරනවාය කියලා මං වැරදි කරලා හරියනවද? ගිහි සමාජ ජීවත් වෙන ඔයගොල්ලෝ අතර කවුරු හරි වැරදි කරනවා කියලා ඔයගොල්ලොත් වැරදි කරලා හරියනවද? කරලා හරියන්නේ නැහැ. අපි හරි දේ කරන්න ඕනේ. අහවලත් කළා අරයත් කරනවා මෙයත් කරනවා කියලා මාත් එහෙම කරලා හරියනවද? ආවල් හාමුදුරුවොත් කරනවා මේ හාමුදුරුවොත් කරනවා ඒ හාමුදුරුවොත් මෙහෙමයි කියලා මමත් එහෙම වෙලා හරියනවාද නැහැ තේරුණාද කියන්නේ දෙ සා මේක සිව්වනක් පිරිසකගෙන් යුක්තයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසික කාගේවත් දේවල් අපිට වැඩක් නැහැ මොකද්ද වෙන්න ඕනේ තමන් හරි දැක්මක් ඇතුව වැඩ කරන්න ඕනේ පැහැදිලිද කියන්නේ උගත් ශිල්පය කුමක් වුවත් කොමක්කුවත් කොම්මන තනතුරක හිටියා ඒක වෛද්‍ය වෘතිය වෙන්න පුළුවන් ඒක ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් ඒක ගුරුවරයෙක් වෙන්න පුළුවන් ඒක පැවිදි වෙච්ච භික්ෂුවක් වෙන්න පුළුවන්
තේරුණාද කියන්නේ ඒක නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒක හරියට කරන්න ඕනේ දැන් මෙතන ඉන්නවා රාජයිය අපේ අපි පුංචි කාලේ ඉඳලා එයා කරගෙන යන වෘතියක් තියෙනවා අපේ පැත්තේ දලු ලොරි අරන් එනවා මං හිතන්නේ අපිටත් වඩා වයසයි ওই ලොරියට නේද රාජයිය බලන්න තාම එයා ලස්සනට ඒ වැඩේ කරගෙන යනවා ඒ යාට උගත් ශිල්පය එයා දැනගත්තු දේ මිනිස්සුන්ටත් උදව් උපකාර කරමින් රාජයිය තාම ලස්සනට ඒ වැඩේ කරගෙන යනවා මං හිතන්නේ මේ පැත්තෙම නෑ ඔච්චර කාලයක් වැඩ කරපු කෙනෙක් ওই විදියට නෑ නේද කවුරුත් පරණ කිසි කෙනෙක් නෑ මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන ලස්සනට වැඩ කරගෙන යනවා කළුපහන මාත්‍යා කළුපහන කියන නම ප්‍රසිද්ධ කළා මොකක් නිසාද වෘත්තිය නැත්තම් ඔයගොල්ලෝ ගැන කවුරුත් දන්නවද ඔය නමවත් දන්නවද දන්නේ කවුද ඔයගොල්ලන් ඔතෙන්ට ගෙන ඔය නම තාත්තා මොකක් නිසාද වෘත්තිය හැදුවේ ඔරලෝසු ඕනි ඔරලෝසුවක් හදන්න යාට බලුවා එයා ඒක හරියට කළා එයා ප්‍රදේශයේම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා නේද අපිට මතක පුංචි කාලේ හොඳයි කළු පහන කියන නම මං කලිනුත් කිව්වා ඒක බලන්නකෝ යමක් ඉගෙනගත්තු දේ ඕනෙම වෘතියක් නරක නෑ හොඳයි වඩු බාසුන් නැහැ කෙනෙක් වෙන්න පුළුවන් මේෂන් බාසුන් නැහැ කෙනෙක් වෙන්න පුළුවන් ගැරිච් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් නේද රාජයි හැම වෘතියකටම තියෙනව මොකද්ද වටිනාකම ඒ වෘතිය කුමක් වුවත් මොකක් වෙන්න ඕනෙද හරියට කරන්න ඕනේ තේරුණාද කියන්නේ ඒක වරදට භාවිතා කරන්න හොඳ මං ආයි යනවා ගාතාවට අපි තව එක සැරයක් බලමු බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා බාලස්ස බාලස්ස කිව්වේ දෙලොව වැඩ නොදත් බාලය ඒ කියන්නේ මෙලව සහ පරලොව වැඩ නොදත් බාලය ඤත්තං දැනගත් ශිල්පය තමන් උගත් ශිල්පය මොකද්ද යාව දේව අනත්තායේවං ජායති අනර්ථය පිනිසමලු මොකක් කරන්නේද භාවිතා කරන්න කවුද බාලය ඔන්න දැන් අපි බාලයෙක් වෙනවද ප්‍රඥාවන්තයෙක් වෙනවද කියන එක කවුද තීරණය කරගන්න ඕන මට පුළුවන් මේක කියලා දෙන්න විතරයි ඒක තමන් තීරණය කරගන්න මේ බණ කතාව මමත් දැන් ඉගෙන ගන්නවා මම ඕගොල්ලන්ට කියලා දෙනවා මමත් ඉගෙන ගන්නවා මම තීරණය කළ යුතු කාරණයක් තමයි මම බාලයෙක් වෙනවද ප්‍රඥාවන්තයෙක් වෙනවද කියලා. අහගෙන ඉන්න ඔබ තීරණය කරගත යුතු කාරණේ තමයි මම බාලයෙක් වෙනවද ප්‍රඥාවන්තයෙක් වෙනවද. තේරුණාද කියන්නේ? ඉතින් මෙතන පෙන්නලා දෙනවා අනර්ථය පිනිසමලු යා ඒක භාවිතා කරන්න. අස්ස මුද්ද ඔහුගේම හිස ප්‍රඥාව ඔහුගේම හිස. අපි අර කියන්නේ තමන්ගේ බෙල්ල තමන්ම කපා ගන්නවා කියලා. තේරුණාද කියන්නේ? තමන් උගත් ශිල්පය තුල තමන්ගේ විනාශය මොකද්ද? තමන් විසින්ම කරගන්න. කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. අපි දැන් යන්න කතාවට. එතකොට ඔබ තවත් පැහැදිලි වෙනවා. කතාව ඉගෙන ගමු එනන්නේ. හොඳයි නේද? හොඳයි. මෙන්න බලන්න කතාව. දවසක් චෝටි පුතේ ගිජ්ජුකුළු කියන පව්වෙන් ඉන්දියාවේ අපේ රටේ එකක් නෙමෙයි ගිජ්ජුකුළු පව්ව මේ පර්වතෙන් භාවනානුයෝගීව වැඩ හිටපු මුගලන් හාමුදුරුවොත් ලක්කන හාමුදුරුවොත් කවුද හාමුදුරුවරු දෙන්න මුගලන් හාමුදුරුවොයි ලක්කන හාමුදුරුවොයි පින්දපාතේට ගමට එනවා පර්වතේ ඉඳලා බහිනව පහළට එනවා මෙහෙම එනකොට මුගලන් හාමුදුරුව පුතේ යමක් දකිනවා දැක්ක දේ තමයි එක ප්‍රේතයෙක් මුගලන් හාමුදුරුව කියන්නේ ඍදිමතුන් අතර අගතැන්පත් හාමුදුරුවනේ ප්‍රේතයෙක්ව දැක්කා දැක්ක මුගලන් හාමුදුරුවන්ට සිනහවක් පහළ වුණා මුගලන් හාමුදුරුවෝ කියන්නේ රහතන් වහන්සේ නමක් ඔය අපි hina වෙනවා වගේ hina වුන්නේ ඒ දැක්ක දේ දිහා බලලා hina වුණා මුගලන් හාමුදුරුවෝ
ලක්කන හාමුදුරුව මේක දැක්කා. මුගලන් හාමුදුරුව හිනහා වුණා. දැන් ලක්කන හාමුදුරුවන්ට හරි ප්‍රශ්නයක් ඇයි මුගලන් හාමුදුරුව හිනහා වුණේ කියලා. නාහා හිටියේ නෑ ඇහුවා. ඇයි හාමුදුරුවනේ මුගලන් හාමුදුරුවනේ හිනහා වුණේ කියලා. එතකොට මුගලන් හාමුදුරුව කියනවා අපි දැන් පින්ඩපාතෙට වැඩම කරලා යනවනේ බුදුහාමුදුරුව මුණ ගැහෙන්න. ආන් එතෙන්දි අහන්න ඇයි හිනා වුනේ කියලා. හේතුව කිව්වේ නෑ. කොතෙන්දි දහන්න කිව්වේ? පින්ඩපාතය ඉවර කරලා බුදුහාමුදුරුව හම්බ වෙන්න ගියාම එතෙන්දි අහන්න කිව්වා ඇයි හිනා වුනේ කියලා. දැක්කේ පුතේ ප්‍රේතයා මේ ප්‍රේතයාගේ හිසෙන් පටන් ගන්න ගින්න ඇවිලෙන්න පිච්චිලා 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 වල්ගය දක්වාම යනවා. තරණ දිග්ග ප්‍රේතේ ඕ ඔළුවෙන් පටන් ගන්නවා පිච්චෙන්න මේක කෑ ගහනවා ප්‍රේතාත්මේ. තරණ මානසික වේදනාවක් නේ ප්‍රේතාත්ම වල තියෙන පිච්චීගෙන යනවා. කර්මානුරූපෝ ආය අර ශාරීරිය මොකක් වෙනවද? හට ගන්නවා. ආයි මොකද වෙන්නේ? ආය ගිනිගෙන පිච්චීගෙන යනවා. මේක තමයි මේගොල්ලෝ දැකපු දේ. දැකපු දේ. බුදුරජාණන් වහන්සේ හමුවට ගිය වෙලේ ලක්කන හාමුදුරුව බුදුහාමුදුරුවත් ඉස්සර හැම මුගලන් හාමුදුරුවන්ගෙන් අර ප්‍රශ්නේ ඇහුවා. මොකක්ද? හාමුදුරුවනේ ඔබ වහන්සේ හවස දවල් පින්දපාතේට ගිජුකුල පහුවෙන් බහිද්දි හිනහා වුණේ ඇයි කියලා. ආන් එතෙන්දි බුදුරජාණන් වහන්සේ ඉස්සරහැ ඉදිරිපිට ලක්කන මුගලන් හාමුදුරුව කියනවා සඳහන් කරනවා හාමුදුරුවනේ මම දැක්ක ප්‍රේතේ. මම දැක්ක ප්‍රේතේ. ගිනිගෙන දැවෙන ප්‍රේතෙක් හිසේ සිට ගිනි ගන්නවා වල්ගේ දක්වා. ආය කර්මානුරූපව හට ගන්නවා. ආය ගින්නෙන් දැවිල යනවා. ආන් එතෙන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මමත් ඔය ප්‍රේතයව දැක්කා. හැබැයි මං කිව්වේ නෑ. ඇයි කිව්වේ නැත්තේ? ඔව කිව්වට පිළිගන්නේ නෑනේ. දැන් මේ ඔයගොල්ලන්ට උනත් එකපාරට මේව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. බලන්න ඒව ලස්සනට බුදුහාඳුරෝ පැහැදිලි කරලා තියෙනවා අපිට. අර සැක සංකා සහිත තැන් එක විට බුදුරජාණන් වහන්සේත් මොකද්ද? ප්‍රකාශ කරලා නැහැ. ඇයි ප්‍රකාශ කරලා නැත්තේ? කෙනෙක් මේවා පිළි නොගන්න නිසා. මම නොකිය හිටියේ තව කෙනෙක් ඕක දකින්නකම්. දැන් දැක්කනේ. කවුද? මොගලන් හාමුදුරුව. දැන් සාක්කියක් තියෙනවනේ පුතේ. ternary කියන්නේ දෙ. ආන් ඒ හින්ද මං අද කියන්නම් කිව්වා. නැත්තම් කියන්නේ නැහැ කිව්වා. බුදුහාමුදුරුව දුටු දේවල් දැක්ක දේවල් ඔක්කොම කියලා නැති බවත් එතකොට අපිට පේනව නේද? තව නොකියපු දේවල් කොච්චර ඇතිද? මේ සිදුවීමත් එහෙම සිදුවීමක්. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ලක්කන හාමුදුරුවන්ටත් මුගලන් හාමුදුරුවන්ටත් මේ සිදුවීමට මූල බීජය වෙච්ච පසුබිම වෙච්ච කාරණා ඇතුළත් අතීත සිදුවීම දේශනා කළා. අතීත සිද්ධිය දේශනා කළා. දවසක් බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න අතීත කාලෙක රජගහ නුවර හිටියා අකුරු ගැසීමෙහි නිපුණත්වයේ පැමැති එක්තරා පිළෙක්. මොකද්ද මේ අකුරු ගැසීම කියලා කියන්නේ? මොකද්ද අකුරු ගැසීම කියලා කියන්නේ? අකුරු ගැසීම කියලා කියන්නේ මොකක්ද? ඉලක්කයට ගල් විදින්න පුළුවන්. මොකක්ද? ඉලක්කයට ගල් විදින්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගලක් මෙහෙම අතට තියලා ඔහොම ඉලක්කයට මොකක් කරනවා? විදිනවා.
එහෙම ඉලක්කෙට ගල් විදින්න පුළුවන් පිලෙක් හිටියා. කාටද පිලා කියන්නේ? පිලා කියලා කියන්නේ මේ කකුල් දෙකම නැ යන්නේ අත් දෙකේ. තේරුණාද කියන්නේ? ආන් එයාට තමයි කියන්නේ මොකක් කියලාද? පිලා කියලා කියනවා. හරි. මේ පිලාට පිහිටපු හැකියාව දක්ෂතාවය තමයි ඉලක්කෙට ගල් විදින්න පුළුවන්. චෝටි දු මොන හොදට අහගන්න ඕනේ. ඉලක්කෙට මොකක් කරන්න පුළුවන්ද? ගල් කැට විදින්න පුළුවන්. මෙයාගේ වෘතිය උනේ කාරණාව උනේ රැකියාව බවට පත් උනේ ඒ විතර නෙමෙයි යමක් කාල බඩ පුරව ගත්තේ මොකක් නිසාද? ඉලක්කයට ගල් විදීමේ හැකියාව මත. ඒ කියන්නේ මේ පිලා ඔය රජ බරණැස් නුවර තිවිච්ච මහ විශාල නුග ගහක් තිබුණා. ඔය නුග ගහ යටට එකතු වෙලා ඔය පාරේ යන පොඩි පොඩි ළමයි ඉන්නවනේ. මේගොල්ලෝ වට කරගන්න. වට කරගෙන මෙයා ඉලක්කෙට විදලා පෙන්නනවා. කාටද? අර ළමයි කියනවා ඉලක්ක. ආන් අරකට විඳින්න කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? ගල් කැටයක් කරන් රාජයි ඉලක්කෙට විදිනවා. ඒක තමයි මෙයාට තිබිච්ච හැකියාව. දැන් ඒක එහෙම කළාම අරගොල්ලෝ මෙයාට කන්න යමක් එහෙම දෙන. දවසක් පිලා නුග ගහක් තිබුණා. මේ නුග ගහ යට හෙවණි ඉන්න ගමන් නුග පත්‍ර විශාලයි නුග කොළ. අර වගේම කණ්ඩායම එකට එකතු වුණා. එකතු වෙලා අර අය එයාට කියනවා ඉලක්ක. ඒ ඉලක්කෙට මෙයා විදිනවා. දැන් ළමයි මේ පිලාට කියන්නේ එක එක සත්ව රූප ඉලක්කෙට විදලා කොළවල අඳින්න කියලා. කොච්චර දක්ෂතාවයක්ද? තේරුණාද? රූපයක් අඳිනවා කියන්නේ ගල් කැට වලින් විදලා. ඒක තමයි මෙයාට පිටල දිවිච්ච හැකියාව, දක්ෂතාවය. කකුල් දෙකම නැහැ. අත් දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඇත් රූප මවන්න කියනවා. බල්ලන්ගේ රූප, මුව රූප මවන්න කියනවා. කොහොමද දැන් මවන්නේ? ඉලක්කෙට විදලා. ඉලක්කෙට විදලා. තේරුණා නේද කියන දේ? ඉතින් දැන් මේක දවසක් අර මහා නුග ගහ යට ඉඳගෙන කට්ටියත් එක කරනවා. දැන් පිලා කියන දේ කරනවා. රජ්ජුරුව උතනින් ගමනක් යනවා. රජතුමා රජතුමා දැක්ක පිරිසක් එකතු වෙලා ඉන්න. ආන්ගේ එකතු වෙලා ඉන්න පිරිස ළඟට රජ්ජුරුවෝ යන් කියලා. රජ්ජුරුවෝ එනවා දැක්ක ගමන් හිටපු අනිත් අය ඔක්කොම මොකද කළේ? පැනලා දිව්වා. දැන් ඉතින් පිලාට දුවන්න පුළුවන්. පිලාට දුවන්න බෑ. පිලා විතරක් ඉතුරු වුණා. රජ්ජුරුවෝ ආවා ගහ යටට. ගහ යටට ඇවිල්ලා රජ්ජුරුවෝ බැලුවා ගහ දිහා. බලනකොට රජ්ජුරුවෝ දකිනවා හරි ලස්සන රූප කොළවල ඇඳිලා තියෙනවා. ගල් වලින් විදලා. රජ්ජුරුවෝ ඇහුවා කවුද මේක කළේ කියලා. පිලා කිව්වා මම තමයි මේක සිද්ධ කළේ කියලා. මේ ඇත් රූප අස් රූප ඇඹුවේ මම. ගල් වලින් විදලා. රජ්ජුරුවන්ට හරි සතුටක් ඇති වුණා මේක දැක්ක ගමන්. ඇයි දන්නවද? රජ්ජුරුවන්ට මතක් වුණේම රජ්ජුරුවන්ගේ රාජසභාවේ හිටපු මුකරි පුරෝහිතයව. මේකා හරි මුකරි. දැන් මේ බණ කතාවේ තියෙනවා මේ රජ්ජුරුවන්ට කතා කරන්න දෙන්නෙම නැහැ. කවුද? මේ පුරෝහිතය. පුරෝහිත කියන්නේ කාටද පුතේ? රජ්ජුරුවන්ට උපදෙස් දෙන කෙනා. දරුණාද? කතා කරන්න දෙන්නේම නැහැ පුරෝහිත.
රජ්ජුරුවන්ට අර රූප ටික දැක්ක ගමන් සහ පිලාගේ හැකියාව දැනගත්තු ගමන් මතක් වුණේ කාවද? පුරෝහිත. තේරුණාද කියන්නේ? ඉතින් මේ රජ්ජුරුවෝ කිව්වා පුරු මේ පිලාට අපි යම් රජ ගෙදෙට්ට ඔයාට තියෙනවා මං වෙනුවෙන් ඉටු කරන්න කාර්යයක් පුළුවන්ද කියලා ඇහුවා. ඒගොම පිළායව මොකද්ද රජතුමනි කියලා මගේ ඉන්නව මුකරි පුරෝහිතයෙ මේ පුරෝහිතයාව මට නිස්සබ්ද කරගන්න ඕන මේක කියෝන එක මොකක් කරන්න ඕනේ නවත්ත ගන්න ඕනේ මං ඒකට ගෙනත් දෙන්නම් කිව්වා එලු බෙටි වේලිච්චයෙන් බලලා තේරුණා नोपेन तेनकिरोहितगे खटट विधि मनोवादेटी गलवलिंग्रूप अश्रूप मवन्न पुलुवं मिनिहट मे गहे नुगपत्रवल मे वेडे अमारु वेडद पुते मे वेडे अमारु वेड अमारु पिला बार गत्ता वेटे पिला वेटे बार गत्ता एकर गिन गिया राज्यसभा वत्रे सुना पिलाव हंगल किव्वा राज्यसभा में पैत्तक काटवात पेने तीरे अग्दाल वनकता विक्याने में तीरे पसु पसे नलिया पमन एलु बेटित लंगट लबा दुना පිලාලකට ඒ තිර රෙද්දෙන් පොඩි කපොල්ලක් තියුවා මොකටද ඉලක්කෙට විදින් අර පුරෝහිත ඉතින් පුරුදු විදිහටම මොකද උනේ පටන් ගත්තා පටන් ගත්තා අද මේ වගේ පිලෙක් දෙන්නේ හොයාගන්න දන්නවනම් ඕගොල්ලෝ කියන්න අටපට්ටමට එතකොට අටපට්ටම හරහා අපිට ඒක රටට දුන්නාම अपे पार्लिमेंट यवन पुलवा ये पिलाला टीक वो अपे पार्लिमेंट कवदाव कथाकर नोदेन सह कथाकर नोदन टीक एक मटवड़ा होंट मे पोड़ रूप दी रटम दिशी चार नैति अप्रसन्न अपिरी प्रवृत्ति पालन कटी टग्गा चनल मुखन विनय मारक विनयट अरुण यारो बला बला मेमे आश्रेती उपहासे आनी अपहासे वदीन तेलट वदी थी हरी ना हरी नीने दे अने मुखद अर पीला चूटी वेलाई नलियवराई मनोवाद एलू बेटी राज्यसभा पटंग बोडी वेलाई मुखदूनी नलियवराय एलुबेटी नलियवराय रेद तीरे होलोला संज्ञावा दुनलु पिलाट वेनकरन्न देन्ने रज्जुरुवंट संज्ञावा दुनलु मोकक् कियलाद नलियवर बव ए तरंग इक्मनट मोकक् वुनाद एलुबेटी टिक काटे रज्जुरुवो इस्सरहेनि दैन मेक वेन्नि नेद දැන් මේක කෙල ගහන්න බෑනේ රාජසභාවේ මේක කටට එනේ නෙළු බෙට්ට මොකක් කළාද ගිල්ලා 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 රජුරෝ කිව්වා පුරෝහිත දැන් මේ වෙනකොට නැලියක් එළු බෙටි ගිලලා ඉවරයි පිළිගත්තේ නෑ රජුරෝ වෛද්‍යතුමාව ගෙන්නෝලා බෙහෙතක් දීලා රාජසභාව ඉස්සරහ වමනේ කෙරෙව්වා एलुबेटी नलियम निकला कौद मे पुरोहितय कटवाचाल पुरोहितय तेरण मुलु सभाव इसम लज्जावट अपहसुतावेट पत्तुना तेरण ईट पास नम पुरोहित आय कटेरी ने अनवश्य देत ओम पाडम इगेन गत्ता अभी मेम मतुकरा काटत्डमक विधि
ගැළපෙන තැනට ගැළපෙන්න නේද සමහර ගොඩක් එහෙම තැන් තියෙන ඔය මං එක තැනක් තමයි අර උදාහරණයට ගත්තේ මොකද ඒක තමයි අපිට උදාහරණයට ගන්න තියෙන හොඳම තැන් වෙන තැන් නැහෙනේ එහෙම අඩුයිනේ නේද සමහර තැන් වලට ඔය ගැළප ගන්න පුළුවන් හැබැයි අපිට අද ලෝකෙම ප්‍රසිද්ධ උදාහරණයට ගන්න තියෙන හොඳම තැන තමයි අර මං කලින් මතක් කළේ ඕගොල්ලෝ කොහොම ටීවී එකේ දකිනවා ඒවා ඉතින් මෙයින් සතුටටපත් රජතුමා දැන් මේ පිලා කරපු සේවය මේක ලොකු සේවයක් බලන්න රජුරවන්ට මේ පූජිතය කොච්චර කරදරයක් වෙන්නේ නැද්ද කියලා සතුටටපත් රජතුමා හැම දෙයකින්ම අටබැගින් වූ දානයක් දුන්නා කාටද පිලාට ඒ කියන්නේ ඇත්තු අටයි අස්සෝ අටයි ගම්වර අටයි අටබැගින් ඒකට කියන්නේ සබ්බට්ඨකනම් පරිත්‍යාගේ සබ්බ කියන්නේ සියල්ල අට්ඨ කියන්නේ අටබැගින් පරිත්‍යාගයක් කළා කාටද පිලාට ඉතින් දැන් පිලා දුප්පත් නැහැ නේද ශිල්පය තමයි ඉලක්කෙට ගල් විදින්න පුළුවන් ඒ ශිල්පය බලන්න තමන්ගේ යහපතට කොතෙන්දි හරි මොකක් වුණාද උදව් වුණා එයා ඒක අයහපතකට භාවිතා කළේ නැහැ එයා දුප්පත් එයාට යමක් නැහැ හැබැයි අර ළමයි එකතු වෙලා පිරිස් කියන දේ කරලම එයා යමක් හම්බ කරගෙන කාල ජීව වුණා ලැබෙන දෙයින් යැපුණා ශිල්පය නරකකට වරදකට එයා භාවිතා කළේ එහෙන්ද ඔහු මහා ධනවතෙක් බවට පත් වුණා දවසක් මේ පිලාව හොයාගෙන එන එක තරුණේ එයා කිය එයාට දැන් මේක දැනගන්න ලැබුණා දැන් පිලා ප්‍රසිද්ධයිනේ කවුරුත් කලින් ගණන් ගත්තේ නැහැ දැන් ප්‍රසිද්ධයි මටත් ඕනී කියලා කිව්වා මේ ශිල්පය ඉගෙන ගන්න හැබැයි පිලා මේ ශිල්පය දෙන්න කැමති වුණේ නැහැ මේ බණ කතාවෙත් තියෙන හැබැයි නොයෙක් අත්පා මෙහෙවර ආදිය කරලා කෙසේ හෝ පිලාගෙන් මේ ශිල්පයේ මේ මිනිසයාත් මොකක් කළාද ඉගෙන ගත්තා දැන් ශිල්පය යාටත් පුළුවා මොකද්ද ඉලක්කෙට ගල් විදින්න ඉතින් ජෝටි පුතේ මේ මිනිසයා දැන් මේ හැකියාව පෙන්වන්න දෙපැ බලන්න දෙපැ මේකා විද්ද කියලා කියන්නේ පින්ඩ පාතේ වඩින සුනෙත් කියන පසේ බුදුහාමුදුරුවන්ගේ කනට ඉලක්කේ චෙක්කලි එහෙමයි මිනිහා. තේරුණාද කියන්නේ? සුනෙත්ත කියන පසේ බුදුහාමුදුරුවන්ගේ කන ඉලක්ක කරගෙන තමයි මොකක් කළේ? ගල් කැටේ බණ කතාවේ තියෙනවා කොයිතරම් වේගවත් ගල් පහරක්ද කියනවා නම් මේ කණෙන් වැදිච්ච ගල් කැටේ මේ කණෙන් මොකද්ද? එළියට එයිම්ම සුනිත්ත පසේ බුදුහාමුදුරු පිරිනුවම් පෑවා කරගත් අකුසලේ සුළුපටුද සුළුපටු නෑ හොඳේ තේරුණාද කියන්නේ මහා අකුසලයක් මේ සිද්ධ කරගත්තේ මහා අකුසලයක් මේ සිද්ධ කරගත්තා ආන්ගේ අකුසලේ කරපු කෙනා තමයි කවුද අර ගිජුකුළු පව්යෙන් බහිනකොට මුගලන් හාමුදුරුවෝ දැක්කේ ඊට ඉහතදී බුදුහාමුදුරුවෝ දැක්කේ හිසෙන් පටන් ගන්න ගින්න පිච්චිලා 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 කෙලවර දක්වා යනවා ආය කර්මානුරූපව මොකක් වෙනවද අට ගන්න දැක්කද උගත් ශිල්පය මොකටද වරදට යොදව ගත්තන් වෙන විපත් තේරුණාද කියන්නේද උගත් ශිල්පය කුමක්කුවත් එය යොදා ගන්න ඕනි වරදට නෙමෙයි මොන දෙයටද යහපතට හරි දෙයට හොඳ දෙයට තේරුණාද උගත් ශිල්පය යම් කෙනෙක් අයහපතට යොදනවා නම් ඕන් ඔය වගේ දරුණු විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒවා කුමක්කුවත් හොඳේ සමහර විටක ගහන අස්සන වෙන්න පුළුවන් ඈ ඒක තමන් දැනගන්න ඕනි මම මේ ගහන අස්සන අස්සම් කරන්නේ හරි දෙයකටද මොකද්ද වැරදි දෙයකටද කියලා. සා
අපි හැමෝටම යම් යම් ශිල්ප ඇති ඒ කියන්නේ හැකියාවන් ඇති කවදාවත් ඒ හැකියාවක් භාවිතා කරන්න එපා මොන දෙයකටද වැරදි දෙයකට ඒ හැකියාව භාවිතා කළ යුත්තේ මොකටද යහපත් දෙයට හරි දෙයට හොඳ දෙයට මං ගාතාවෙන් බණ ඉවර කරනවා දෙලෝ වැඩ නොදත් බාලය ආන්න දැන් තේරුණා නේද මෙලව දන්නෙත් නෑ පරලව දන්නෙත් නෑ පිලා හරියට ඒක කළා එහෙනම් එයා ගම් වර ලැබුවා ධන ධාන්‍ය ලැබුවා නේද කකුල් දෙකම අහිමි වෙලා තියෙද්දි හැබැයි දෙලෝ වැඩ නොදත් බාලය මොකද කරන්නේ ඔකේ දන උගත් ශිල්ප ශාස්ත්‍රය යාව දේව අනත්තායේ වංජායති එයාගේම අනර්ථය පිණිස එයා මොකක් කරනවා කියවල භාවිතා කරනවා කියවල අස්ස මුද්දං ඔහුගේම හිස විපාතයන් මොකක් කරගන්නවද සිද්දගෙන තමන් තමන්ගේම හිස මොකක් කරගන්නවද තමන්ම කපා ගත්තා වගේ දැන් ඒක නෙමෙයි දුන්නේ ගල විද්දි කාටද පසේ බුදුහාමුදුරු නමකගේ කනට කනට තමන්ගේ හිස මොකක් කරගත්තද තමන්ම කපා ගත්තා වගේ තපා ගන්නවා වගේ මොකක් සුක්කස්සං හොඳ පැත්ත හන්ති නසාදමන සාහෙම වෙන්න එපා උගත් ශිල්පය ඉගෙන ගන්න දේ වරදට නම් භාවිතා කරන්න එපා මොන දෙයකටද භාවිතා කරන්න ඕන හොඳ දෙයට හරි දෙයට භාවිතා කරන්න ආන් ඒ සඳහා අද මේ ඔබ උගත් ධර්ම දානමේ පින්කම ධර්ම දේශනාමේ පින්කම ඔබ අප හැම දිනාටම උතුම් නිවන සඳහා යන පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද බණ කතාව මෙතනින් අවසන් කරනවා මේ පින්කමට අද මූලික පසුබිම සැකසුනේ කොටකෙතන කහවත්ත පදිංචි අපේ ශීලා කළුපහන මහත්මිය එතුමිය මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ මීට වසර 7කට පෙර මිය පරලොව ගිය වික්ට කළුපහන ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ ඇතුළු පරපුරේ මිය ගිය ඥාතීන් හැමදෙනාටමත් බණ අහපු ලොකු කුඩා හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් උතුම් නිවන් පිණසම මේ පින වේවා කියලා සාදු කියන්නේ. හැමෝම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං හැම දිනාටම තෙරුවන් සරණයි
सिल